සුබ දවසක් ආදරණීය හැමෝටම ඔයාලට අද දින මගේ YouTube channel එක හරහා හිතුනේ විශේෂයෙන් ලංකාවේ අයන්ට වඩා ලංකාවේ ඉන්න පිටරටවල ඉන්න අයන්ට ගොඩක්ම වැදගත් රෙසිපි එකක් තමයි අරගෙන ඉන්නේ හිතුනේ ඒ තමයි අපේ ලංකාවේ තියෙන පාන් අච්චු පාන් එක අපි අච්චු පාන් කියනවා එක එක නම් වලින් කිව්වත් එකම පාන් එක තමයි අපි හදාගන්නේ මට හිතුණා පහසුවෙන් හදා ගන්න කොහොමද අච්චු පාන් එකක් පහසුවෙන් හදාගන්න විදිය විශේෂයෙන්ම මේ වීඩියෝ එක නම් ගොඩක්ම වැදගත් වෙයි පිට රටින් අයන්ට මොකද මමත් පිට රටින් ඉන්න නිසා මමත් ඒකේ ඒ අවශ්‍යතාවය තදින් දැනුන නිසා තමයි මමත් ඒක හදා බලලා අද ඒක සුපිරි විදියටම පාන් එකක් ගෙදරම තමයි මම හදාගන්නේ ඉතින් අද ඔයාලට ඒ පාඩම තුනින් ගොඩක් හැමෝටම වගේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ඒ සඳහා අවශ්‍ය වෙනවා අපිට මම මේ මංගාව තියෙන පාන් එක හදන්න යන්නේ කේක් ට්‍රේ එකක් තුලින් මොකද මංගාව පාන් ට්‍රේස් නෑ නමුත් මම හද මංගාව තියෙන ඒ කේක් ට්‍රේ එකෙන් මම ඒ අච්චු පාන් දෙකක් හදා ගන්නවා ඒ අච්චු පාන් දෙක සඳහා අවශ්‍ය වෙනවා මෙතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 900ක් දැන් සමහර අයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පිටි මැනගන්න ස්කේල් එකක් නැතිකම මම මේ ඔයාලට ගත්තේ මේ වගේ ප්ලාස්ටික් ස්පූන් එකක් ඕගොල්ලෝ දන්නවා අපි සාමාන්‍ය බත් බෙදන්න ගන්නවා මේ වගේ ස්පූන් එකක් ඒ ස්පූන් එකකින් පිරෙන්න එකක් මේ වගේ ගත්තා නම් ග්‍රෑම් හරියටම 100ක් එනවා මම ඒකත් ඕගොල්ලන්ට මේ වෙලාවේ මතක් කරන්න කැමතියි මොකද මම ඉන්න ගෲප් එකේ ගොඩක් අයන්ට මම උගන්වන දෙයක් තමයි මේක ඉතින් ඔයාලට මේ ස්කේල් එකක් නැහැ කියලා පිටි මැනගන්න පහසුම ක්‍රමය තමයි මේ වගේ හැන්දක් පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් ග්‍රෑම් 900ක් නම් හැඳි 9ක් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඒ වගේම අවශ්‍ය වෙනවා ලුණු තේ හැඳි එක අමාරක් ඊස්ට් අවශ්‍ය වෙනවා තේ ඇඳි 3 අමාරක්. ඒ ප්‍රමාණය ගත්තම හොඳට පාන් මිශ්‍රණය හොඳට පිපිලා එන නිසා. සෙයිනින මං ගත්තේ මේසේ ඇඳි 1 අමාරක් වගේ. ඕගොල්ලන්ට මේ ප්‍රමාණය අඩු කරගන්නත් පුළුවන් වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම මම සාමාන්‍ය පාන් බනිස් හදනකොට ගන්න මාජරින් වර්ගයක්. ඉතින් මේ මම ගත්ත මාජරින් වර්ගයේ මෙතන තියෙනවා මේසේ ඇඳි 3 අමාරක්. ඒ වගේම මද උණුසුම් වතුර තමයි අපිට අවශ්‍ය වෙන්නේ ගොඩාක් රසණීය වතුර අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය රසණී ගොඩක්ම රසණී නෙමෙයි මද උණුසුම් එකට වතුර ගන්න මම ගත්ත කප් 2 අමාරක් ඒ කියන්නේ මිලිලීටර් 750ක් වගේ නමුත් මේක සමහරලට මදි වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් ඒක ඒ නිසා ගොඩාක් ප්‍රවේශමින් තමයි වතුර එක් කර ගැනීමේදී පාන් මිශ්‍රණය හදා ගන්න ඕන අපි දැන් බලමු කොහොමද පාන් මිශ්‍රණය හදාගන්නේ කියලා මම දැන් පිටි ටික ඒ කේක් විට එක ඒ මේ කප් එකට දාගෙන තියෙන්නේ ඔයාලට පේනවා ඔයාලා ගාව හෑන්ඩ් කේක් බීට් එකක් හරි මේ වගේ කේක් බීට් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ අරගෙන තියෙනව දැති මේ ඒ ක්ලිප් මේක එතකොට මොකද මේක තියෙන ඇතරම පාන් බනිස් මිශ්‍රණය හදාගන්න ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක යූස් කරන්න ඒ වගේම ඕගොල්ලන්ට අතින් කරනවා නම් අතින් ඇත්තටම හොඳයි කරනවා නම් ඒ අතින් අපි පිටි මිශ්‍රණය හදා ගන්නකොට ඒක මිශ්‍රණය අනා ගන්නකොට අඩුම ගානේ විනාඩි 10කට වැඩි අනා ගන්න ඕන එතකොට තමයි පාන් එකේ ඒ සොෆ්ට් ගතිය උපරිමෙන්ම එන්නේ මම මුලින්ම මේ පිටි එකට එක් කරගන්නේ ලුණු ටික දාලා පිටි එක හොඳින් කලවම් වෙන්න යවනවා ලුණු ටික පිටි වලට හොඳින් කලවම් වුණාට පස්සේ අපි දැන් මේකට එකතු කරගමු ගත හීස් ටිකයි ගත සීනි ටිකයි දාලා අපි නැවතත් මේ දෙවර්ගෙම පිටි සමග හොඳින් කලවම් වෙන්න ටික වෙලාවක් මැෂින් එක ඔන් කරමු පිටි එකට සීනි ඊස්ට් කලවම් වුණාට පස්සේ මේකටම මාජරින් ටිකද එක් කරගෙන දැන් ටික හොඳට පිටි එක මේ මාජරින් ටික එක් වෙන්න බීට් කරගන්නවා ඔයාලට ඒක මම පෙන්වන්නම් ඔයාලට පේනවා දැන් පිටි එක ගත්ත මාජරින් සේරම හොඳින් මික්ස්ර වෙලා තියෙනවා දැන් අපි මේකට ඒ කිව්ව වතුර ප්‍රමාණය ටිකෙන් ටික ඇඩ් කරලා මිශ්‍රණය හදාගමු
මං ඕගොල්ලන්ට කිව්වනේ මද උණුසුම් වතුර කප් දෙකක් මාරක් කියලා. නමුත් තව අපිට වැඩිපුර කප් කාලක් වගේ දාන්න වෙනවා. මොකද නැත්තම් පිටි මිශ්‍රණයට අවශ්‍ය පා මිශ්‍රණයට අවශ්‍ය ඒ වතුර ප්‍රමාණය මදි වෙන නිසා ඊට වැඩි වතුර එක් කරගන්න එපා. තව වැඩිපුර වතුර ඒ කප් කාලක් වගේ වෙන්න ඇඩ් කරගෙන හොඳින් බීට් කරගන්න. පේනවා දැන් මම පා මිශ්‍රණය හදාගෙන අවසන්. ඔයාලට පේනවා පාන් එක හොඳින් හැමදේම බීට් වෙලා තියෙනවා. සොෆ්ට් ගතියට තියෙනවා. ඔයගලන්ට පේනවනේ මේ මේ වගේ අල්ලනකොට ඔයගලන්ට ඒක හොඳට දැනෙනවා. අතේ චුට්ටක් ඇලෙන ගතියක් ඒ. නමුත් ඒක ගැන හිතන්න එපා. දැන් අපි මේ හදාගත්ත පා මිශ්‍රණය ආවම පැයක්වත් වහලා තියාගන්න ඕන. එතකොට ඔයාලට පෙනී හොඳට මේ කප් එකට උඩින් පා මිශ්‍රණය පිපිලා එනවා. ඒ පිපිලා එනවා කියන්නේ ඇත්තටම පාන් එකක් සොෆ්ට් වෙන්න ඒකත් එක කාරණයක් වෙනවා. ඔව් ඔයාලට පේනවා දැන් පැයකට පස්සේ මම ඔයාලට කිව්වා වගේම මේ හදාගත්ත පාන් මිශ්‍රණය හොඳ උඩටම පිපිලා ඇවිල්ලා තියෙනවා. ඔයාලට පෙන්වෙන් වුණත් හරි පේනව නේද ඒ මිශ්‍රණය ගොඩක් සොෆ්ට් ගතියට වගේ තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඇත්තටම පිපිලා එන්න ඕන අපි හදාගන්න පාන් මිශ්‍රණය. එතකොට තමයි පාන් හරි බනිස් හරි අපිට ගොඩක් සොෆ්ට් එකට ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මම ඕගලන්ට කිව්වා මම ගන්න කේක් ට්‍රේක ඒ කියන්නේ මේක කේක් ට්‍රේ එකක් මම මේකට තමයි පාන් එක හදාගන්න යන්නේ. ඉතින් මේ ට්‍රේකේ සයිස් එක අනුව තමයි මම පාන් දෙකක් ඒ කියන්නේ මම පිටි ග්‍රෑම් 900ක් ගත්තේ. පාන් දෙකක් අදාහ ගන්න අවශ්‍ය නිසා මේ තියෙන කේක් ට්‍රේ එක තමයි. මම මේ කේක් ට්‍රේකේ සයිස් එක කියනවා නම් කේක් ට්‍රේකේ සයිස් එක තමයි දිගෙනුයි පළලිනුයි එක සමානයි. ඒ කියන්නේ අඟල් 8යි. ඒ වගේම උසින් මේ උස ඇවිල්ලා අඟල් 4ක් වගේ උස තියෙනවා. එතකොට මේ වගේ සයිස් එකට ඕගලන්ට පුළුවන් කේක් ට්‍රේ එකක් හදාගන්න ඕ ගන්න හරි පුළුවන්. ඒ වගේ ගත්තා නම් ඕගලන්ට මේ ප්‍රමාණයෙන් මම මේ දුන්න ප්‍රමාණයෙන් ඒ අච්චුපාන් දෙකක් හදාගන්න පුළුවන්. ඔගලන්ට පේනවා මම ගත්ත බෝල්ඩ් එකක් අරගෙන මම පාන් පිටි ටිකක් ඒකට උඩින් හියගත්තා. හියාගත්තා. දැන් අපි ඒකට උඩින් අපි හදාගත්ත ඒ පිම්බිලා ඇවිල්ලා තියෙන පිපිලා ඇවිල්ලා තියෙන පාන් මිශ්‍රණය දාගමු. දැන් පිටි හියාගත්ත ලෑල්ලට මම හදාගත්ත පාන් මිශ්‍රණය දැම්මා. දැන් මම ඊට උඩින් පාන් පිටි ටිකක් හියා ගන්නවා. අත් දෙකේ පාන් පිටියක් ගහ ගන්නවා. නැත්තම් අතේ ඇලෙන්න බල නිසා දැන් අපි චුට්ටක් මේක මේ අතින් ගාන්ට එනකන් මික්ස් කරගෙන හරියට මේ පිටි හදා තියෙන පාන් පිටි මෝලිය ඔගොල්ලෝ හරි මැදින් දෙකකට කපා ගන්න. ඒ කියන්නේ පාන් දෙකක් නේ අපි හදාගෙන යන්නේ. එතකොට ඔගොල්ලන්ට ඕනනම් මැෂ කරලා ගන්න පුළුවන්. එයා 450ක් වගේ වෙන්න. නමුත් ඕගොල්ලෝ ඒවා මැනමැනින්න අවශ්‍ය නැහැ. මේ වගේ හදාගත්ත පාන් ටික අපි කපාගමු හරි මැදින් දෙකකට පිටි බෝල දෙකක් හදාගමු. මේ තියෙන මම දැන් ගත්ත පිටි කොටස් දෙකකට බෙදාගෙන මේ තියෙන එක කොටසක්. දැන් ඕගොල්ලෝ චුට්ටක් මේ පාන් එක මේ කොටස එක කොටසක් මේ මතින් කරගන්න රෝලින් එකක් අවශ්‍ය නැහැ. චුට්ටක් අතින් මේ වගේ තුනී කරගෙන ඊට පස්සේ එක එක පැත්තක ඉඳලා අනිත් පැත්තට අපි රෝල් කරගෙන යන්න. මේ දිගටම ඕගොල්ලන්ට මම පියවර පෙන්නන්නම්. මෙහෙම රෝල් කරගෙන යන්න. ගිහිලා අන්තිමට මේ අන්තිම කොටස තියෙනවනේ. ඒ කොටස ඕගොල්ලන්ට පුළුවන් මේව අතින් අල්ලලා මේ වගේ එකතු කරගන්න. මම මේ කොටස දැන් මේ හදාගන්න කොටස තමයි මම කේක් ට්‍රේකේ යටපැත්තට දාන්නේ. එතකොට එන්නේ පාන් එකේ යටපැත්ත. දැන් මම මේ වගේ හදාගෙන මම පිටි ටිකක් උඩින් හියලා මම මේක මේ පැත්තට අරෝ ගන්නවා. අරෝගෙන දැන් අතින් පාන් ෂේප් එක එන්න හදාගෙන දැන් ඕගොල්ලන්ට පේනවා මම ඔයාලට කිව්වනි මං ගත්ත ට්‍රේ එක කිව්වනි. දැන් මම මේ එක කොටසක් මෙහෙම ඒ ට්‍රේ එකේ තියාගන්නවා. තියාගෙන මම මේක පාන් ෂේප් එක එන්න පාන් ෂේප් එක ගන්න අපි අතින් ගන්න ඕනනේ. අපි අහදන්නේ අච්චු පාන් එකනේ. ඒ නිසා අපි පොඩ්ඩක් අතින් ට්‍රේ එක කරකෝ කරකෝ මේ වගේ පාන් එක හදාගමු. ඊට පස්සේ ඕගොල්ලන්ට තව වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි මම
mama me gat dem e wage paan ekak hada gattama man gatta foil paper ekak ek paper ekak tiya lukuwata aragena mama nawa gatta me tray ke usa pramaane wenakan aragena me me athulata mehema foil paper ekige depattema mama butter hari oil mama oil tikak brush karagatta aragena man dan me medin hari medin me foil paper ekak tiyenawa mokada mama mehema tiyanne dem paan deka dammama samalata e deka pimbila enakota ekata ඇලෙන්න බලනවා. එතකොට අර පාන් එකේ ලස්සන්ට වාටි ටික මේ පැත්තේ තියෙන වාටි ටික අපිට ගන්න බැරි නිසා තමයි මම ඒ ක්‍රමය අනුගමනය කරන්නේ. මේ තියෙන්නේ මම දැන් ඔයාලට කිව්ව පිළිවෙලට පිළියෙල කරගත්ත පාන් එක. දැන් ඕගොල්ලන්ට පේනවා මම මේ পেපර් එක දැම්මේ ඇයි කියලා. නැත්තම් මේ පාන් දෙක දැන් අපි මේ পেපර් එකක් නැතුව ඕගොල්ලන්ට ෆොයිල් পেපර් අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ ගාව තියෙනවා නම් පාෂ්මන් পেපර්, ඔයිල් পেපර් හරි මොන හරි මැදට දාගන්න. ඒ දාගන්න කියන්නේ මේ පාන් දෙක පිම්බෙලා මේ ප්‍රමාණයට එනවා. ආවම මේ දෙක එකට ඇලෙනවා. එතකොට අර මේ මැදින් තියෙන කොටස එකට එක ඇලුනම ටිකක් ගලව ගන්නකොට අමාරු වෙනවා. මේ වගේ අපි পেපර් එකක් දැමීම තුලින් ඒකටත් බටර් හරි තෙල් හරි ගන්න ඕන නැත්නම් পেපර් එකේ ඒක ඇලෙන්න බලන නිසා නමුත් පාන් එක ලස්සන්ට අපිට ඒ පාන් එකේ හතර වටේ තියෙන වාටි ටික ලස්සන්ට ගන්න පුළුවන්. දැන් අපි මේම හදාගත්ත පාන් එක විනාඩි 45ක් ඔය සමාල්ලට ඔයාලගේ ඊස් එක ක්‍රියාකාරීත්වය හොඳින් වැඩි නම් සමහරට පැය භාගයකින් පාන් එක මේ ට්‍රේ එකෙන් උඩට පිම්බිලා එනවා. නැත්නම් අඩුම ගානේ විනාඩි 45ක්වත් අපි මේ පාන් එක පිපෙන්න තියාගන්න ඕන. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් වෙට් ක්ලොත් එකක් වෙට් ටවල් එකක් වගේ අරගෙන පාන් ට්‍රේ එක කවර් කරගන්න. මොකද එහෙම කවර් කරගන්න කියන්නේ සමහරලට උෂ්ණත්වය වියලි ගතිය වැඩි නම් අපි මේ වගේ ඇරලා තියාගත්තම මේ පාන් එකේ උඩ තද ගතියක් දැනෙනවා. පාන් එක නිකන් බේක් කරනකොට ඉරි තෙල්ලා වගේ එනවා. ඒ නිසා තමයි වෙට් ටවල් එකකින් අපි වහගන්න කියන්නේ. මේ තියෙන්නේ දැන් ඕගොල්ලන්ට පේනවා මම ගත්ත ඒ කේක් ට්‍රේ එක පාන් හදන්න. පාන් එක හොඳටම පිපිලා ඇවිල්ලා තියෙනවා. මේ ඕගොල්ලන්ට පේනවනේ ඒ පිපිලා ඇවිල්ලා තියෙන ප්‍රමාණය. දැන් මම මේක අවන් කරන්න යන්නේ. මම මේක මගේ අවන් එකේ 200 සෙන්ටිග්‍රේඩ් වලට විනාඩි 40කට තියලා විනාඩි 5ක් හීට් වෙන්න තියලා තමයි විනාඩි 35ක් පාන් එක බේක් කරගන්නේ. ඔව් දැන් අපි පාන් එක බේක් කරගෙන බලමු. ඔයාලට පේනවා දැන් මම පාන් එක බේක් කරගෙන අවසන්. මම ඒ ගත්ත පිටි පාන් මිශ්‍රණය කොටස් දෙකකට බෙදාගත්තනේ. සමහර ටික කොටසක් මගේ අතින් වැඩි වෙන්නේ නැති. අර එක පාන් එකක් ගොඩාක් උඩටම ඇවිල්ලා තියෙනවා පිපිලා. මේ අනිත් පාන් එක ඔයාලට පේනවා වර්ණය උනත්. ඉතින් මේ විදියට ඕගොල්ලන්ට ඇත්තටම නිවසේදී පහසුවෙන් පාන් හදාගන්න පුළුවන්. නමුත් මේක ඇත්තටම වටින්නේ ගොඩක් පිට රටින් අයන්ට තමයි. මොකද ලංකාවේ විදියට ලංකාවේ රසට එතකොට මේ විදියට පාන් හදලා ඕගොල්ලන්ට කන්න පුළුවන් නිසා. ඕගොල්ලන්ට පේනවා මේ තියෙන මම හදාගත්ත පාන් එක තමයි. මේ පාන් එක උනත් හරි ගොඩාක් සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ට ඒක පෙනුමින් පේනවා. ඒ වගේම වාටි උනත් හරි ක්‍රිස් හොඳටම ක්‍රිස්පි ගතියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ පාන් එකක් ඇත්තටම හදාගන්න හරිම පහසුයි ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට මේ වගේ දේවල් ඉතාමත් පහසුවෙන් රසට ගෙදරම හදාගෙන පොඩි තන්ට උනත් හරි දෙන්න පුළුවන් බය නැතුව. මොකද ඒ තියෙන ක්‍රිස්පි ගතියට වගේම පොඩි තුනත් හරි කැමති වගේම පිරිසිදු කම අතින්ද ගොඩක් කියල නිසා. ඉතින් ඕගොල්ලෝ දැන් ඕගොල්ලන්ට ඉගැන්නුවා මම දැන් කොහොමද පාන් එහෙකුත් හදාගන්නේ කියලා. ඒ වගේම තව තව ඉදිරියට මේ වගේ රෙසිපීස් ඕගොල්ලෝ අතරට මම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මගේ YouTube channel එක තුලින් මේ වගේ පහසු රෙසිපි බලා ගැනීමට අවශ්‍ය නම් ඕගොල්ලෝ මගේ YouTube channel එකට subscribe කරමින් මට සහයෝගය දෙන්න. ඒ වගේම මගේ මම මෙතෙක් දක්වා පළ කළා ඒ ඉදිරිපත් කළා රෙසිපි ඔයාලා අතර බෙදා හරිමින් යාළුවන් අතර ෂෙයා කරමින් ඒටද සහයෝගය සපයන ලෙස ගොඩක් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම ගොඩක් ස්තුතියි.